එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සම්මත වුණු 41 දරණ යෝජනාවේ සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේ දිනවල බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි හැමෝම දන්න 31 යෝජනාවත් අපි දැන් සමානුග්‍රහකත්වයේ ඉවත් කරගන්න 41 යෝජනාවත් අතර තියෙන වෙනස මොකක්ද? සම්බන්ධය මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි සමානුග්‍රහකත්වයේ ඉවත් කරන්න අපි තීරණය කරපු හේතුව මොකක්ද? 31 යෝජනාව කියලා කියන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ඉදිරියේ සම්මත වුණු ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව පිළිගනිමින් ඒ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කළ යුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් බලය බෙදීමක් කළ යුතු බවත් ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවිය යුතු බවත් සඳහන් ද සම්මත වූ යෝජනාව තමයි 31 යෝජනාව කියලා කියන්නේ. ඒක සම්මත වුණේ මානව හිමිකම් සභාවේ 30 සැසිවාරියේ. මේ යෝජනාවට සමානුග්‍රහකත්වයේ දක්වීම හරහා යුද අපරාධ කිරීම ඇතුළුව ඒ යෝජනාවේ අන්තර්ගත සියලුම කාරණා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිගැනීමට ලක් කරලා තිබෙනවා. සමස්ත ලෝක ඉතිහාසය තමන්ගේ රටට එරෙහිව ගෙනාපු යෝජනාවකට සමානුග්‍රහකත්වයේ දක්වපු ලොව ප්‍රථම රට විදිහේ වාර්තාව ශ්‍රී ලංකාව තබන්නේ ඔන්න ඔය 31 යෝජනාව සම්මත වුණු අවස්ථාව. 31 යෝජනාවේ ක්‍රියාත්මක කාලය 2019 මාර්තු මාසේ පැවැත්වුණු මානව හිමිකම් සභාවේ 40 සැසිවාරයෙන් අවසන් වුණා. ඒ නිසා 40 සැසිවාරයේ තවත් යෝජනාවක් සම්මත කරා. ඒ යෝජනාව කියනවා ශ්‍රී ලංකාව 31 යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින්ද, එයි බොහෝ කාරණා ඉටු නොකිරීම පිළිබඳ කනස්සල්ල පළ කරමින්ද, මේ යෝජනාවේ 31 යෝජනාවේ අඩංගු සියලුම කරුණු ශ්‍රී ලංකාව ඉටු කළ යුතු බවත් ශ්‍රී ලංකාව ඒ ඉටු කිරීමේ ප්‍රගතිය 46 සැසියේදී මානව හිමිකම් කොමසාරිස් විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් 43 සැසිය, ඒ කියන්නේ මේ දවස්වල පැවැත්වෙන සැසියටත් ප්‍රගති වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් වන යෝජනාව තමයි 41 කියලා කියන්නේ. ඒක 40 සැසිවාරයේදී ඉදිරිපත් වුණු පළවෙනි යෝජනාව නිසා තමයි ඒකට 41 යෝජනාව කියලා කියන්නේ. ඒ යෝජනාවට සුපුරුදු මැටිකම ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව සමානුග්‍රහය දැක්වුවා. ශ්‍රී ලංකාව සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ ඒ යෝජනාවේ අන්තර්ගතය ශ්‍රී ලංකාව පිළිගන්නේ නැහැ කියන එකයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව යුද අපරාධ කළා බවට සඳහන් වන චෝදනාව ශ්‍රී ලංකාව පිළිගන්නේ නැහැ කියන එක සමානුග්‍රහකත්වයේ ඉවත් වීම හරහා සිද්ධ වෙනවා. අපි සමානුග්‍රහකත්වයෙන් ඉවත් වීමට හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතු අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප්‍රායෝගික හේතු. මොනවද තාක්ෂණික හේතු කියන්නේ? ටෙක්නිකල් රීසන්ස්. තාක්ෂණික හේතු තමයි රටේ විධායක බලය ජනතාව විසින් බාර දුන්න ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා නොගැනීම, රටේ රාජ්‍ය පාලනයේ බාරව කටයුතු කරන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා නොගැනීම. තුන්වෙනි හේතුව මහජන නියුත්යන්ගෙන් සැදුම්ගත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම. රටට එරෙහිව ගෙන යෝජනාවකට සමානුග්‍රහකත්වයේ ලබා දීම වැනි බරපතල කාරණායක් සම්බන්ධයෙන් ඊට මාස දෙකකට කලින් පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනවරමක් ලබා නොගැනීම, මේව තමයි තාක්ෂණික හේතු. නිසි ක්‍රියාමාර්ගයේ අනුගමනය නොකිරීම නිසා අපි මේ යෝජනාවේ සමානුග්‍රහකත්වය ඉවත් කරනවා. හරයාත්මක හේතු. මොනවද හරයාත්මක හේතු කියන්නේ? අද ඊට කලින් තව වැදගත් කාරණයක් කියන්න ඕනි. මේක පක්ෂනායකයන් සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවේදී හෙළුණේ මේ තාක්ෂණික කාරණේටම අදාළයි. මොකද්ද? වර්තමාන විදේශ අමාත්‍යාංශ ලේකම් ධුරය දරන රවිනාත ආරියසිංහ මැතිතුමා 2015 31 යෝජනාවට ශ්‍රී ලංකාව සමානුග්‍රහකත්වයේ දක්වන වෙලාවේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත විදියටයි කටයුතු කළේ. ලංකාවේ නිත්‍ය නියෝජිත අවධියට ඔහු විසින් ලිඛිතව විදේශ ඇමතිවරයාට දැනුම් දීලා තියෙනවා මේ යෝජනාවට සමානුග්‍රහකත්වයේ දක්වලා අපේ රට අමාරුවේ දාන්න එපා කියලා.
එතකොට මේ විශේෂ පිළිබඳ ඉන්න විශේෂඥයාගේ උපදේශ පවා නොසලකා තමයි මේ යෝජනාව අත්සන් කළ තියෙන්නේ. එතකොට මොන තාක්ෂණික කාරණා. දැන් අපි එනවා හරයාත්මක කාරණා. ප්‍රධානම හරයාත්මක කාරණේ තමයි ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට තියෙන හිතලුව මත තමයි මේ සියලුම අනිත් පියවරයන් යෝජනා කරන්නේ. අර්ථ කරන්න මේක කරන්න ඔක්කොම කරන්න කියන්නේ යුද අපරාධ කරා කියන උපකල්පනය මත. ඒක හිතලුවක් පමණයි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේදී සාමාන්‍ය වැසියන් 40,000ක් මරා දැම්මා කියන්නේ හුදෙක් හිතලුවක් පමණයි. ඒ පිළිබඳ කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න මේ චෝදරා නගන දෙමළ බෙදුම්වාදීන් අසමත් වෙලා තිබෙනවා. 40,000ක් මිය ගියා කියලා වසර 11ක් තිස්සේ කියන එකේ. එහෙනම් 40,000 මෙන්න නම් ලැයිස්තුව. 40,000 නම් ලැයිස්තුව. එහෙම කිව්වොත් අපිට හොයලා බලන්න පුළුවන් මේ අය ඇත්තටම ඉඳලා ඒ කාලේ මැරුණද? එහෙම නැත්නම් තාමත් ලංකාවේ පණ පිටින් ඉන්නවද? වෙන රටකට පැනලා ගිහිලා සරණාගතයෙක් විදිහට ඉන්නවද කියන කාරණේ අපිට හොයලා බලන්න පුළුවන්. මෙන්න මිය ගිය 40,000ගේ නම් ලැයිස්තුව කියනවා. කවුරු හරි කියනවා නම් ලැයිස්තු හදන්න බෑ මිය ගිය අය පිළිබඳ එයාගේ ගම් පිටින් මැරිලා තින්නේ කියලා. එහෙම සමූල ඝාතනයක් සිද්ධ වෙලා තිනවා නම් ඒ යුද්ධ ඉවර වෙද්දී සෑම තැනකම මිනි කඳු ගොඩ ගැහිලා තියෙන්න ඕනේ. එහෙනම් චන්ද්‍රිකා ඡායාරූපවලින් ඒ සමූහ මිනි ගොඩවල් සමූහ මිනි කඳු හරහා මිය ගිය ගන්න පිළිබඳ යම් දල අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. දහස් ගණන් වලින් කියත හැකි කීයක් මිය ගියාද කියලා සමූහ මිනි කඳු පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූපෙ ඉදිරිපත් කරනවා. මිය ගියාගේ නම් ලැයිස්තු ඉදිරිපත් කළත් නැහැ. සමූහ මිනි කඳු වල ඡායාරූප ඉදිරිපත් කළත් නැහැ. ඒ නිසා මෙය හුදෙක් 40,000ක් සාමාන්‍ය වැසියන් මිය ගියා කියන කාරණය හුදෙක් හිතලුවක් පමණයි කියන එක අපි ඉතාම වක්කීමෙන් කියනවා. විශේෂයෙන් මේ අතුරුදාන් වූවයි කියන පුද්ගලයන් විශාල පිරිසක් යුරෝපීය රටවල සරණාගති තත්ත්වය අරන් තියෙනවා. ඒ අය තමයි අද ලංකාවට එරෙහිව මේ සමූල ඝාතන සාමාන්‍ය වැසියන් මරලා යුද අපරාධ කරා කියලා චෝදනා නගන්නේ කවුද? මේ මැරුණා කියන මිනිස්සුමයි. ඇහිලා පෙළපාලේ ගිහිල්ලා යුද අපරාධ වලට සාධාරණ ඉටු කරන්න කියලා. ඔබ දැකලා තියෙනවා යුරෝප් දැන් ජිනීවා මේ සැසිවාරයේ යනකොට දහස් ගණන් දෙමළ ජනතාවයි උද්ඝෝෂණ කරනවා. ඒ රටවල ඓතිහාසික දෙමළ ජනතාව හිටියේ නැහැ. කොහෙන්ද ගියේ? යුද්ධ කාලේ අනේ අපිව මරනෝ කියලා පැනලා ගිහිල්ලා සරණාගත තත්ත්වෙ ගත්තා. ඉතින් ඒ අයගේ නම් ලැයිස්තු අපි යුරෝපීය රටවලින් ඉල්ලලා තිබුණත් අද වෙනතුරු අපිට දීලා නැහැ. ඉතින් මේ මිනිස්සු පණ පිටින් ඉන්නවද මැරිලාද කියලා දැනගන්න අතුරුදහන් වූ පුද්ගලයෙක්ද සැබවින් සිටින පුද්ගලයෙක්ද කියලා දැනගන්න නම් ඒ රටවල පුරවැසිකම් සරණාගත තත්ත්වයන් ලබා දුන්න පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න චෝදනා නගර මේ රටවල් කටයුතු කළ යුතුයි කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා. ඒ වගේම මේ යෝජනාවේ සමානුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට ප්‍රායෝගික හේතුකුත් තියෙනවා. පසුගිය ආණ්ඩුව 2015 සිට 2019 අග වෙනකම් වසර 5ක් පුරාවට තිබුණු ආණ්ඩුව සංවිධියාව මේ රටේ ඇති කරන්න කියලා ජිනීවා යෝජනාවේ විශාලම කරුණු ප්‍රමාණයක් ක්‍රියාත්මක කරා. අවුරුදු 5ක් පුරාවට ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය හැටියට මොකද වෙලා තියෙන්න ඕනේ? රටේ සංවිධියාව වැඩි වෙන්න ඕනේ. හැබැයි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ සංවිධියාව වැඩි කරන්න ගිහිල්ලා තිබුණු සංවිධියාවත් නැති වෙලා තියෙන එක. හොඳම නිදසුන පහුගිය ජනාධිපතිවරණේ ශ්‍රී ලංකාව ජනගවාර්ධික වශයෙන් ද්‍රවීකරණයට ලක් වුණා. පොලරයිසේෂන් අපි කියන එකට එත්නික් පොලරයිසේෂන් කියනවා. ජනවාර්ගික ශ්‍රී ලංකාව මෙතරම් ජනවාර්ගික ද්‍රවීකරණය ලක්ුණු තවත් මැතිවරණයක් ලංකා ඉතිහාසෙ කවදාවත් නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාවගෙන් 70% එක් අපේක්ෂකට ඡන්දෙ දෙද්දී සුළු ජාතීන්ගෙන් 85% ප්‍රතිවාදී අපේක්ෂකට ඡන්දෙ දීලා තියෙනවා. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලයේ පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ තියුණු වාර්ගික බෙදීමක් තියෙනවා. අර ගිනිවා යෝජනාව ක්‍රියාත්මක කරාට පස්සේ සැබවින්ම සංවිධියාව උදා කරන මාර්ගයේ ඒක නම් අතීතයේ තිබුණට වඩා ජනවාර්ගික බෙදීම අඩු වෙන්නේ. මේ සිද්ධ වෙලා තියෙන්නේ වැඩි වෙන එක. ඒකෙම පේනවා ගිනිවා යෝජනාව විනාශකාරී. ඒ මාර්ගයේ දිගේ අපි තවදුරටත් ගියොත් ශ්‍රී ලංකාව තව තවත් ජනවාර්ගික වශයෙන් වෙන් වෙනවා මිසක් එකට බැඳුණු එක් ජාතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විනාශකාරී ජාතිවාදී පියවරයන්
අඩංගු වෙන ඒ යෝජනාව අපි පිළිගන්නේ නැහැයි කියලා ඒ සමානුග්‍රාහකත්වය ඉවත් වෙන්න ශ්‍රී ලංකාව කටයුතු කළා තිබෙනවා.